අභියෝගාත්මක මැතිවරණයකට මුහුණ දීලා 45 ලක්ෂයක් ඡන්ද ලබා ගැනීමේ මෙහෙයුමට දායකත්වය ලබා දුන්නු සියලුම දෙනා මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරියන්ට සංවිධායකවරුන්ට සහායක දිස්ත්‍රික් සම ඒ සෑම සිවු දෙනාටම මගේ ස්තුතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. අපි මෙවර 45 ලක්ෂයක් ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී අපේ ඉලක්කය පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම. අලුමින්ම ප්‍රජාතන්ත්‍රවාදී හැටියට මම අහන්න කැමති පාර්ලිමේන්තු මැතිවරණය මෙහෙවීම වැඩ පිළිවෙල ඒ අගමැති අපේක්ෂකත්වයේ ප්‍රමුඛ වැඩසටහනට අපි යෝජනා ස්ථිරත්වයේ යෝජනා වෙනවා නම් එහෙමයි ප්‍රතික්ෂේප වෙනවා නම් එහෙමයි අපි ඔබගේ ආශිර්වාදය ලබා ගන්නවා. ඒ නිසා 45 ලක්ෂයක් ජනතාවගේ ආශිර්වාදය ලබාගෙන ඉදිරි මහ මැතිවරණය ක්‍රියාත්මක කිරීමේ අග්‍රාමාත්‍ය අපේක්ෂකවරයා හැටියට ඔබ සියලු දෙනා සමග රටවටේ ජාතික මැතිවරණ ව්‍යාපාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා මේ සභාවෙන්ම අනුමැතිය යෝජනා ප්‍රතික්ෂේප යෝජනා අනුමැතිය අවශ්‍යයි. යෝජනා ස්ථිර කිරීම ප්‍රතික්ෂේප වෙනවා නම් ඒක ප්‍රතික්ෂේප කිරීමේ යෝජනා අනුමැතිය දෙවි මහමැතිවරණයේ 2004 මැතිවරණ මහමැතිවරණයේ මෙහෙයීම සම්මුදියා සම්දානයේ මෙහෙයීම සම්මුදියා සම්දානයේ නායක සජිත්‍රව මහත්මයාට පැවරිය යුතුයි මම යෝජනා කරනවා. මම යෝජනාව මම ඉස්තර කරන්න සතුටුයි. ජනරත්නවාදී වහන්න කැමති කවුරු හරි එකට විරුද්ධ ඉන්නවා. විරුද්ධ යෝජනා ස්ථිරක් තියෙනවා. අදෝස් කැමැත්ත ප්‍රකාශ අප්‍රසන්න කරනවා. මේක නෑ නෑ නෑ. ඒක මේක පස්සේ. විරුද්ධ රටියද? ඊට දෙන්න. අහමුණු වල කසු කුසු ගන්න නැතුව. ආ මේ විරුද්ධ විරුද්ධව යෝජනා ඉස්සර කරන්නේ. එහෙනම් මේ යෝජනාව ඉස්තිරයි කියලා පක්ෂපාතී වෙන සියලු දෙනාම ඔබගේ මහාමය ඉදිරිපත් කරනවා. ඉදිරි මහ මැතිවරණ වැඩපිළිවෙල පිළිබඳව දැන් කතා බහට ලක් වෙලා තියෙනවා. ඔබතුමන්ලා සහ රණදීප කුමාර මැතිතුමන්ලා එකට එකතු වෙලා ගමනක් යා යුතුයි කියලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඔබතුමාලට ආරාධනා කළා තියෙනවා. ඔබතුමාලේ ආරාධනය පිළිගන්නවද කොහොමද කියන්නේ? මන්දනේ මට පණිවිඩයක් ආවා රනිල් ක්‍රමසිංහ මහත්මයා ඡන්දෙ ඉල්ලන්නෙත් නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න බලාපොරොත්තුකුත් නැහැයි කියලා. ඉතින් මේ වගේ අයත් එක්ක මම හිතන්නේ සාකච්ඡා කරන්න බැහැ. ඒ වගේම මේ ප්‍රතිපල විශ්ලේෂණය කරන බොහෝ පිරිස් ප්‍රකාශ කරන කාරණයක් ඔබතුමාත් සහ රනිල් ක්‍රමසිංහ මහත්මයා එකතු වෙලා ඡන්දයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම් ජයග්‍රහණය කරන්න තිබුණා කියන කාරණාව. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? අංක ගණිතමය වශයෙන් පමණක් බැලුවොත් එවන් විග්‍රහයකට යන්නට පුළුවන්. නමුත් ගැඹුරු දේශපාලන විශ්ලේෂණයකට ගියොත් බොහොම පැහැදිලි ඒක සත්‍යයක් යථාර්ථයක් නොවේ. ඔබතුමාට ලැබිච්ච සම්ප්‍රේමාණය ගැන සාකච්ඡා කරන්න. රටේ ජනතාව දුන්නු ජනමතය ජනතා ආශිර්වාදය මම බොහොම නිහතමානීව බාර ගන්නවා. 103 හිට ජාතික ජනමතය කියන 104 ඒක නම් ඒක විශාල නැගිටීමක්.
අද දිනේදී අද රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුවාරීමේ ගැසට් නිවේදනයේ ජනාධිපතිතුමා නිකුත් කරනවා කියලා ප්‍රකාශ කරනවා. ඔබතුමාලා ඉදිරි මෙතිවරණයට සෝදානන්ද කොහොමද මේ පිළිබඳ සැලසුම් හදලද තියෙන්නේ කොහොමද මේ පිළිබඳ? දැන් ඔබට පේනවද සූදානම් බව? මේ කියන්නේ ඔබතුමාලා සමුගි ජන සන්ධානය විදියටම ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වෙනවද නැත්නම් වෙනත් සන්ධානයක් නිර්මාණය කරනවද? නැහැ, අපි සමුගි ජන සන්ධානය හැටියට ඉදිරියට යන්නේ. ඒ සන්ධානයට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙන ප්‍රගතිශීලී ඒ වගේම ජනතාව පිළිගන්න පුද්ගලින්ට අත්වල් බඳ ගැනීමට බාධාවක් නැහැ. ඒ කියන්නේ මේවා හුදෙක් දේශපාලන ඩීල් නෙමෙයි. ප්‍රතිපත්තිමය වශයෙන් මේ ප්‍රතිපත්ති වලට අනුකූලව ප්‍රතිපත්ති වැළඳගෙන ප්‍රතිපත්ති පිළි අරගෙන ඒ තුලින් ඉදිරියට යන්නට යම් කිසි පුද්ගලයෝ ඉන්නවා නම් ඒක කිසි බාධාවක් නැහැ. ඒහෙර නිශ්චිත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මෙවර ඉදිරිපත් වෙච්ච කණ්ඩායමත් එක්ක එකතු වීමක් සිදු වෙන්නේ නැද්ද? ඒකෙන්ද මෙවර රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා තියෙනවා නේද ඔබතුමාලගේම නාලිකාවල? මම හිතන්නේ ඒ වගේ හිටපු කණ්ඩායමත් එක්ක. නැත්නම් එතුමා නැතුව කොහෙද අනිත් අයට තැනක් තියෙන්නේ? දැන් මේ ජනාධිපතිතුමාගේ ඇරුණක් ආවෙ නැත්නම් ඔබතුමාලට ඒ මේ ආරාධනාවක් එන්න අවශ්‍ය නැහැ නේ. ඔබතුමාලා හොඳින් දන්නවනේ මම මැතිවරණ කොමිසමේ කරපු ප්‍රකාශය. මේ රට බොහොම අමාරු තත්ත්වයක තියෙන්නේ. මැතිවරණ ක්‍රියාවලිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක්. ඉතාමත්ම පැහැදිලි මේ රටට අගයක් එකතු කරන්නට, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්නට, ඒ වගේම පිරිසිදු පාලනයක්, පිරිසිදු රාජ්‍ය පාලනයක්, ඒ වගේම සුපිරිසිදු ප්‍රතිපත්තිගරුක ජන සමාජයක් ගොඩනගන්නට අපි ඕනම සහයෝගයක් ලබා දෙනවා ප්‍රගතිශීලී යෝජනාවට. ඉතින් මම ඒක කිව්වනේ මේ මැතිවරණ කොමිසමේදී කරපු කතාවේ. ආයේ මොනවා හන්ද? මම ඒක ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ජනමාධ්‍ය සමාජ මාධ්‍ය හරහා. බොරු අට්ටෝරුවක් ක්‍රියාත්මක වුණා මේ පහුගිය දිනවල. අද සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන් සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව මට යෝජනා කරා අග්‍රාමාත්‍ය අපේක්ෂකවරයා හැටියට මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන්න ක්‍රියාත්මක කරන්න මගේ නායකත්වයෙන්. ඉතින් මම කනගාටු වෙනවා පහුගිය දින කීපය පුරාවට විවිධ පුද්ගලයන් විවිධ මාධ්‍යන් හරහා එක එක බොරු අපුරෝමෙන් විශේෂයෙන්ම මැතිවරණ කාලයේ තවත් දිගුවක් මම යෝජනා කරන රටේ ජනතාවට මේ කියන දේ ප්‍රකාශ කරන දේ බොහොම බුද්ධිමත්ව හොයලා බලලා ඒවා පිළිබඳව නිගමන වලට ප්‍රවේශ වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබතුමා තමයි ඊළඟ මෙතුන සමුගියන පළවෙනි අක්‍රමාත්මක අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙනවා. මගෙන් අහන්න අවශ්‍ය නැහැ. අහන්නකෝ දැන් අද සහභාගී වුණු අපේ රටේම සංවිධායකවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ඒකමතිකව අපි අවස්ථාව දුන්නා යෝජනා වෙනවා නම් යෝජනා කරන්න ස්ථිර කරන්න. ඊට පස්සේ මම නැගිටලා කිව්වා නෑ මේ නම ප්‍රතික්ෂේප කරන කවුරු හරි ඉන්නවා නම් ප්‍රතික්ෂේප කරනවා කියලා යෝජනා ස්ථිර කරන්න කියලා. කවුරුත් නෑ. ඒක තමයි අපේ ප්‍රජාතන්ත්‍රවාදය. එහෙම නැතුව ඔය සුපුරුදු විදිහට කාමරයක් අස්සේ දෙන්නෙක් තුන් දෙනෙක් ගත්තු තීන්දු තීරණ ගැනීමේ ක්‍රමවේදය සහමුලින්ම ඉවත් කරලා දෙන්නේ. අභ්‍යන්තර පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ අතිශයින් වැදගත්. අපි ඒක අදත් සුරක්ෂා කරපු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය කරපු දවසක්. ඒ වගේම මේ වගේ තීන්දුවකට ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් ප්‍රවේශ වුණා. ඔබතුමා කිව්ව වගේම දේශපාලන වේදිකාවල කතා වුණා මේ ඡන්දෙන් පස්සේ ඔබතුමා හම්බෙන්න නම් විපත්තු කෙළියට යන්න වෙයි කියලා. එහෙම දෙයක් වෙලා නැහැ ඔබතුමා කියන විදිහට. මෙහෙමයි විශේෂයෙන්ම අපි පක්ෂයක් හැටියට විශ්වාස කරනවා හරිත කේන්ද්‍රීය ජාතික ප්‍රතිපත්තියකුත් ක්‍රියාත්මක වෙන්නට ඕන. විල්පත්තුව කියන්නේ ඔබට විහිළුවක් වුණාට අපේ රටේ තියෙන ජාතික වනෝද්‍යානය. අපේ අදහසක් තිබුණා ඉකෝ ටූරිසම් ස්වභාවික සම්පත් කේන්ද්‍රීයව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් විශේෂයෙන්ම අපේ රටේ කොටියා පන්තේරා පර්දුස් කියලා කියන්නේ විද්‍යාත්මක නාමයෙන්. ඒක කිව්වහමත් ඒක කපලා විහිළු කරයි සමහරු.
නොදන්නයි අපි බලාපොරොත්තුවක් තිබුණා කුමන යාල විල්පත්තු යන ජාතික වනෝද්‍යාන කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලංකා කොටියා කියන ඒ සතාව මාකට් කරලා මේ රටට අත්‍යවශ්‍යම විදේශ විනිමය ලබා ගන්නා වූ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන පරිසර කේන්ද්‍රීය සංචාරක වැඩසටහන මුලපුරා. ඉතින් ඒ සඳහා මේ මොහොත වෙන විට මට ජනාධිපති බලය ලැබිලා නැහැ. අපි විශ්වාස කරනවා මහමැතිවරණයේදී අපිට පාර්ලිමේන්තුවේ බලය ලබා දෙයි කියලා. ලබා දුන්නත් නැතත් ඒ සංකල්පයේ බලයක් ඇතුවත් නැතත් රට ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා රටේ තියෙන ඉතාමත්ම භයංකාර ආර්ථික සමාජීය සහ අනිකුත් අභියෝග දිහා බලලා අපේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ රටට අගයක් එකතු කරන්න. ඉතින් විල්පත්තු ජාතික වනෝද්‍යානය ඔබතුමා සඳහන් කරපු ආකාරයට ඒක විහිළුවක් නෙවෙයි. ඒක ඔබතුමාට විහිළුවක් වෙන්නේ. මම අදහස් කරේ දැන් කිව්වේ ඔබතුමා මානසිකව කඩාවැටේ කියන එක මම ප්‍රකාශ කරේ. කවුද? මැතිවරණ වේදිකාවල විවේචකයන් කිව්වා වෙනත් පක්ෂවල කට්ටිය ඔබතුමා මේ මැතිවරණේ මම දිහා බැලුවම මානසික කඩාවැටලා කියලා ඔබතුමාට පේනවද? නෑ මම ඒකට නෑ ඔබතුමා ඔබතුමාම කියන්නකෝ බලන්න මම මානසික කඩාවැටලා දැක්කා ඒක තමයි ප්‍රකාශ කරේ. මොකද දැක්කේ? මෙතන මැතිවරණ කියන මානසික කඩාවැටලා නෑ වැඩිති කියනවා කියලා. ආ එහෙනම් ඉතින් මොනවටද ඔය ප්‍රශ්නේ අහන්නේ? එක ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔබතුමාට ඒ ප්‍රශ්න අහන්න නිදහස තියෙනවා. එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමාට මෙච්චර ඡන්ද අඩු වෙන්න හේතුව ජනතාව එපා කරපු එපා කියපු කට්ටිය ලං කරගත්තු වෙනවා. මම කාටවත් ඇඟිලි දික් කරගන්න ඉස්සෙල්ලා මම මට ඉස්සෙල්ලා ඇඟිලි දික් කරගන්න. ඒ සියලුම වගකීම් මම බාර ගන්නවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දාට විශේෂයෙන්ම ඊටම වැදගත් දේශපාලන කාරණාව සාකච්ඡා කරන්න අපි අද මේ මං සාකච්ඡා පවත්වන තීරණය කළේ. මම බෞද්ධිලිව වත්තොත් මහජන මීට අවුරුදු 12කට විතර වගේ කලින් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආරාධනාවක් එක තමයි දකුණු යුරේ දේශපාලනයට එකතු වුණේ. ඉතින් මේ දේශපාලනය ඇතුළේ දකුණු යුරේ දේශපාලන මතවාදය පෝෂණය කරන්න යුරේ ජයග්‍රහණ වෙනුවෙන් මගේ පැත්තෙන් මතක් කරන්න පුළුවන් උපරිම දායකත්වය කළා. දැන් මම හිතන්නේ අපි ඒ ඉතාම තීරණාත්මක සංදිස්ථානයකට ඇවිල්ලා ඉන්නවා. මේ වෙන විට එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපතිතුමේ ඉවත්තුනාන් පස්සේ නැවත දේශ පාර්ලිමේන්තුවට දේශපාලනය කරන්නේ නැහැ. තමයි මතුවර දේශපාලන ඉවත් වෙනවා කියන සදහන් කරලා තියෙනවා. මම කියන්නේ මේ තත්ත්වය ඇතුලේ මේ මොහොත වෙනකොට අපිට පහුගිය මතුවර ගණනාවක අත්දැකීමුත් එක්ක දැන් අපිට ඉතාම පැහැදිලි මේ දකුණු යුර දිගින් දිගටම පරාජිතපත් වෙන්න මේ දකුණු යුර බෙදිලා වෙනලා තිබීම බලපානවා කියලා. මේ පාර මතුවර ප්‍රතිපලයෙන් මම කියන්නේ ව්‍යස්ථානුකූලව නැත්නම් මතිවරණ පනතනුව ජයග්‍රහණය කළ අරුණ කුමාර දිසානායක මහතාට ඇතරම ජයග්‍රහණය ලැබලා තියෙන්නේ බැලුවොත් එහෙම ප්‍රතිශතාත්මකව දකුණු යුර. ඒ නිසා ඒ ජයග්‍රහණය කරපු දකුණු යුර ප්‍රසල්ල වෙන් වෙලා තියෙන නිසා අපි පරාජිතයෙන් බරපත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේක විශාල වශයෙන් බලපානවා මේ කඳුර වෙනුවෙන් වෙහෙසෙන වැඩ කරන මිනිසුන්ට, ඒ වගේම මේ කඳුරේ අනාගතයට, ඒ වගේම රටේ අනාගතේ ගොඩනගන්න පුළුවන් වෙන්නේ මේ කඳුළු නිසා රටේ අනාගතයට මේක බලපානවා. ඒ නිසා මම හිතනවා මේ වෙලාව කියලා කියන්නේ කොන්දේසි විරහිතව මේ දේශපාලන කඳුළු එකතු විය යුතු අවස්ථාවක්. මේ දේශපාලන කඳුළු එකතු වෙන එකට බාධා වෙන්නේ විවිධායකගේ පෞද්ගලික අභිමතාර්ථයන් නම්. මම කියන්නේ ඒවා නොසලකා මේ කඳුළුවේ ඉන්න මිනිසුන් එකතු වෙන්න ඕන කියලා. ඒකට දැන් සේනා දෙකක් එකට සංවිධානය කරන්න වුණොත් අනිවාර්යයෙන්ම සෙනවිවරුන්ගේ සිට සෙබළුන් දක්වා ස්ථානගත කරන්න කොහෙද කියන ප්‍රශ්න එනවා. හැබැයි ඊට වඩා වැදගත් වෙන්නේ සතුරා කවුරු සතුරා පරාජය කරන්න කොහොමද කියන එක සලකන එක. මම හිතන්නේ පුද්ගලයන්ට වඩා වැදගත් වෙන්නේ දේශපාලන මතවාදය, දේශපාලන වැඩපිළිවෙල. මම හිතන්නේ සමග ජන බලවේගයේත් එක්සත් ජාතික පක්ෂයේ තියෙන එකම දේශපාලන වැඩපිළිවෙලක්, එකම දේශපාලන මතවාදයක්, ඒ වගේම එකම අරමුණක්, එකට දේශපාලන කරපු මිනිසුන් මේ සියලු දෙනා එකට එකතු වෙලා මේ දේශපාලන කඳුරේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙලා වැඩ කළ යුතුයි කියලා මම හිතනවා. ඒ නිසා මම කියනවා මේ වෙලාවේ අපි හැමෝටම විවිධ වෙනස්කම් කුඩා කුඩා පසුබිම් අමතක කරලා සියලු දාම එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ දේශපාලන තීරණය අපි තව මොහොතක් හෝ ප්‍රමාද නොවි ලබා ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි. මම විශ්වාස කරනවා මේ වෙලාවේ මේ රටේ දකුණු යුරේ දේශපාලනය තදින් කාදරේ වෙනවා නැත්නම් පසුබෑමකට පත් වෙලා තිබෙනවා.
මේ දකුණු යුරේ දේශපාලනය නැත්නම් රයිට් වින් පොලිටික්ස් කියන එක අපි වගේ රටකට අත්‍යවශ්‍ය කාරණයක්. එතෙන්දී මේ කඳවුරේ සිටින දේශපාලන නායකයන් පරිත්‍යාගශීලී වෙන්න ඕනේ. රට ගැන දකුණු යුර ගැන ඇත්තටම හිතනවා නම් තමන් කැපකිරීම කරන්න ඕනේ. ඒක ඉහළම තලයේ සිට පහළම මට්ටම දක්වා ඉන්න දේශපාලන නායකයන් තේරුම් ගත යුතු කාරණයක්. එහෙම නැත්නම් මේ රට පසුබිසීම කවදාවත් වළක්වන්න බෑ. මේ මොහොතේ ඒ දකුණේ දේශපාලනය රැකගන්න අපි තරුණ දේශපාලනඥයන් විදිහට කටයුතු කරන්න ඕනේ කියන එක මම තදින්ම විශ්වාස කරනවා. එහෙම නැතුව අපි කණ්ඩායම් වලට බෙදිලා රටගෙන හිතන්නේ නැත්නම් මේ රට විනාශ වෙනවා. මා දන්නා තරමින් වමේ දේශපාලනයෙන් දියුණු වෙච්ච රටවල් නැති තරම් මේ දකුණේ දේශපාලනය අපි වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටකට ඉතාම වැදගත්. ඒ නිසා මේ දකුණු යුර ශක්තිමත් කිරීම කියන කාරණයට මමත් වමනත් එක්කේ මතයේ ඉන්නවා. එහෙම නැතුව අපි අවංක නොවි අපි පක්ෂපාත වලට බෙදිලා අපි මේ ඉන්න දේශපාලන වේදිකාව විනාශ කරගත්තොත් මහජනතාවගෙන් කවදාවත් අපිට සමාවක් ලැබෙන්නේ නැහැ. මොකද මහජනතාවට අවශ්‍යයි තව පැත්තක් ශක්තිමත් කණ්ඩායමක් ඔවුන් වෙනුවෙන් කතා කරන, ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න. ඒ කාරණේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉතාම වැදගත් ලක්ෂණයක් සහ වැදගත් දෙයක්. මම විශ්වාස කරනවා දේශපාලනය කරන අය විදිහට අපි ඒක තේරුම් ගන්න ඕනේ. ජනතාවට නොමග යවන්න බෑ. අපිට අවශ්‍ය ප්‍රතිපත්තියක් මතයක් වෙනුවෙන් පෙනී සිටීම. මොකද රටක දේශපාලනය කරනවා කියන එක රටක ආර්ථිකය සමාජය මෙහෙවනවා කියන එක ලේසිපාසු කාරණයක් නෙවෙයි. ඒක බැලුව බැලමට හිතෙන්න පුළුවන් හරි ලේසි වැඩක් කියලා. නමුත් ඒක ලේසි කාරණයක් නෙවෙයි. විශාල අභියෝග තොගයක් රට ඉදිරියේදී තිබෙනවා. ඒ අභියෝග ජය ගන්න නම් මේ දකුණේ කඳවුර ශක්තිමත් වෙන්න ඕනි. ඒ ශක්තිමත් කිරීම පිණිස මේ දකුණ නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ, සිවිල් සමාජය, ඒ යම් යම් කාණ්ඩ, වෘත්තීය සමිති මේ ආදී සියලු දෙනා එකතු වෙන්න ඕනි දකුණ රැක ගන්න. එහෙම වුණොත් තමයි මේ රටට සමබර දේශපාලනයක් ඇති වෙන්නේ. එහෙම නොවුනොත් මේ රටේ අනාගතයේ ඉතාම අඳුරු තත්වයකට යන්න පුළුවන් කාරණේ මතක් කරනවා. ඒ වගේම මමයි වරුණයි තදින් විශ්වාස කරනවා අපි යම් කිසි කැපකිරීමක් යම් කිසි දායකත්වයක් මේකට දක්වන්න ඕනේ කියලා. ඒ නිසා තමයි අපි හිතුවේ මාධ්‍ය හරහා ඔබතුමන්ලා ඔබතුමියන්ලා දැනුවත් කරන්න. මොකද දේශපාලනය කරන දෙන්නෙක් විදිහට රටේ සිදුවෙන දේ ගැන අපිට අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය දැන දැනත් එක කාටත් නොකිය ජනතාව දැනුවත් කරන්න නැත්නම් ඒක අපේ වගකීම් පැහැරහැරීමක්. ඒ නිසා මම අවසර වශයෙන් මතක් කරනවා හැම දිනාටම ඉල්ලීමක් කරනවා මේ දකුණේ බෙදීම නවත්තන විශේෂයෙන් සමග ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ කියන කණ්ඩායම් දෙක එකට එකතු විය යුතුමයි. එහිදී තමන්ගේ ආත්මార్థකාමී අදහස් පසකලා තමන්ගේ පුද්ගලික වාසි සහ පුද්ගලික අභිමතාර්ථ පසකලා පරිත්‍යාගශීලව කටයුතු කරන්න ඕනේ කියන කාරණය මම මේ වෙලාවේ මතක් කරනවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.